ඒකේක අය විවිධ අර්ථ නිරූපණ ලබා දෙනවා. නමුත් ජනමත විචාරණයකට යා යුතුවන්නේ ජනතාවගේ අයිතිවාසිකම් හැකිලීමක් සිද්ධ වෙනවා නම් පමණයි. නමුත් 19 අපි කරලා තිබෙන්නේ පාර්ලිමේන්තු දුරකාලයේ අවුරුදු 6-5 දක්වාත් ජනාධිපතිවරයාගේ දුරකාලයේ අවුරුදු 6-5 දක්වාත් අඩු කිරීමක්. ඒ දුරකාලයේ අඩු කිරීම යනු ජනතාවට ඡන්ද බලය පාවිච්චි කිරීමට තිබෙන අයිතිය පුළුල් වීමක්. එවැනි අවස්ථාවකදී ජනමත විචාරණයක අවශ්‍යතාවයක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරා. ඊට පසුත් ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දු දෙකක් දීලා තිබෙනවා එහි නීත්‍යානුකූලභාවය පිළිබඳව. ඒක නිසා කිසිම ආකාරයකින් මැතිවරණය කල් දැමීම සඳහා මේ බලපාන්නේ නැහැ. ඔබතුමා කියලා තිබුණේ ගැසට් එක රිපෝට් කරන්න එපා කියලා නේ මුලින්. එතකොට දැන් සමාජයේ ජනතාව හිතන් ඉන්නේ ඔබතුමා මේකට විරුද්ධ වුණා කියන්නේ ඔබතුමාගේ කැමැත්ත මතද මේක නිකුත් කරේ? නෑ, මෙහෙමයි. මේ කැබිනට් මණ්ඩලයේ අනුමත කරපු යෝජනාව කාගෙත් කැමැත්තෙන් අනුමත වෙලා තියෙන්නේ. එතකොට ඒක බල කර යුතු සුදුසු කාලය කුමක්ද කියන එක පිළිබඳව අදහස් දෙකක් තියෙනවා. ඉතින් තාවට ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරලා දීම ජනතාවට කිසි ගැටලුවක් නෑ. මේ හේතුව නිසා මැතිවරණය කල්යන්නේ නැහැ කියන සහතිකය දෙනවා නම් ජනතාවට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේකට ඔබතුමා කලින් කරපු ප්‍රකාශයත් එක්ක ඔබතුමාගේ අමාත්‍ය ධුරය අහිමි වී මෙහෙම තත්ත්වයක් ඇති වෙන කාරණාවක්ද? එහෙමත් කිසිම ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. මේක අපිට ගැටුමක් ඇති කර ගැනීම සඳහා තුඩු දෙන බරපතල කාරණයක් නෙවෙයි.